දිදුලිය ගස්තු ඉකුත් ඔක්කෝබර් මස සි නිදාා සිට සියයට දහ අටකින් ඉහළ නැන්වීමට මාජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබා දුන්නේ වෙදලිබල ම්ඩලේ විශ්වසනයත්වයකින් තොර තොරතුරු හා දත්ත ඉදිරිපත්කර තිබියදී. ගාස්තු ඉහළ නංවා ගැනීමේ අරමින් මණඩලේ සැප්තැම්බර් මස හතර වැනිදාත් ඔක්තෝබර් මස දා හත්වැනිදාත් අතර දිනහතලිස්තුනක කාලය තුළ ඉදිරිපත් කර සිටි දත්ත එකිනෙකට පරස්පර බව, මොනවට පැදිලි වුණා කොිසම සින් සියයට දාහටකින් ගාස්තු වැඩිකිරීමට අනුමැතිය ලබාදී දෙන විසි හතක් සපිරබින් තිබියදී. එනම් එකුත් දාසේ වැනිදා. මණ්ඩලේ සාමාන්‍යාධිකාරීවරයා කොමිසම වෙත ඉදිරිපත් කරන මේ ලියවිල්ල සැලකිල්ලට ගෙන පළමුව කළ යුත්තේ මේ සෙව් දෙනාගේ දැනුමහා අවංකභාවය පිරිීක්සා බැලීමයි. මණ්ඩලේ සැපතැම්බර් මස හතර වැනිදා ගාස්තු වැඩිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ. වසර අවසානයේදේ රුපියල් බිලියන පනස් හතරක පාඩුවක් සිදු වන බව පවසමින්. එයින් දින විසි දෙකකට පසු දන්වා සිටින්නේ එම පාඩුව බිලියනතිහක් බවයි. එකී පාඩුව රුපියල් බිලියන දොළහකින් අඩුකර එනම් රුපියල් බිලියන දහටක් බව පවසා, සියයට දහටකින් විදුලිය ගාස්තු ඉහළ නංවා ගැනීමට මණඩලය කොමිස මේ අනුමැතිය ලබා ගත්තේ ඔක්තෝබර් දහ නම වැනිදායි. එය සාධාරණී කරණය පිණිස ක්තෝබර් මසද හට වැනිදා මහජන අදහස් කැඳවීමට පැමිණ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළ මණඩලයේ සාමාන්‍යාධිකාරී වරයා.ඉකුත් දහසේවැනිදා කොමිසමට දන්වා සිටින්නේ. වසරාවසානයේ මණ්ඩලය රුපියල් බිලියන දායකට අධික ලාභයක් ලබන බවයි. ඒ පිළිබඳව පමණක් නොව ගාස්තු වැඩිකිරීමට අදාළව මණඩලයේ සැප්තැම්බර් හතර වැනිදා සිට විටින් විට ඉදිරිපත් කළ යෝජනා පාදකර ගනිමින්, ඔවිස මේ අධ්‍යක්ෂ නරාල්වරයා ඊ.යේ මණඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමු කරන மேලියවිල්ෙන් මණ්ඩලයේ වගකම් විරහිත ජනතාව හා ජාතික ආර්ථිකය සංහාරය කෙරෙන පිළි වෙත ප්‍රශ්න කරෙනවා. මේලියවිල්ලෙන් කොමිසම පුරෝගතනය කරන පරිදි වසර අවසානයේදී මණඩලේ ලබන ලාභය රුපියල් බිලියන හතලිස් අට ඉක්ම වනවා. මේ පිළිබඳ වැඩිදුරතුරතුරු වෙමර්ෂන තුළින් හෙට බලාපොරොත්තුවුවන්.